කාලෙන් කාලෙට සමාජ මාධ්‍යවල ඩිප්‍රෙෂන් ගැන ලොකුවට කතාබහ කරන්න ඉඩ හදන නොයෙකුත් සීදී නසා ගැනීම මාතෘකා බවට පත් වෙනවා. සකුල්ගේ ගිනුමෙන් සුශාන් ගැන පවා එහෙම කතා කරලා තියෙනවා. ඒ කාගේවත් අවධානය ඕන් වෙත යොමු වෙන්නේ නැහැ. හේතුව මේ මූණ පුරා තියෙන හිනාව. ඇත්ත ඩිප්‍රෙෂන් කියන්නේ අයිස් බ්‍රේක් එකක් වගේ දෙයක්. පිටට පෙන්වීමට වඩා හුඟක් ගැඹුරුයි නොපෙනෙන කොටස. ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න හේන දැක්පු ඒ වෙනුවෙන් හුඟක් මහන්සි වුණු තමන්ගේම නමක් හදාගෙන අඩියෙන් අඩිය උඩට එමින් හිටපු දක්ෂ කොළුවෙක් අද මේ ලෝකේ ජීවත් වුණා ඇති කියලා තීරණයක් අරන් යන්න ගිහින් ආයමත් ඩිප්‍රෙෂන් ගැන කතා බහක් සමාජ මාධ්‍යවල ඇති වෙලා සකුල්ගේ මතකය අවුරුද්දෙන් අවුරුද්ද යාවත් කාලීන වෙයි. ඒ තවත් සකුල්ලා බිහි නොවී තියේවි කියලා කියන්න පුළුවන් කාටද? සුබ ගමන් කොල්ලෝ. ඉතින් මේ සකුල් අවසන් වරට එයාගේ ගෙදර අය වෙනුවෙන් ලිව්ව ලියුම. අම්මේ තාත්තේ අත්තමේ නංගි මට මේ කිසි දෙයක් ඉවසන්න දරා ගන්න හයියක් ඉතුරු වෙලා නැහැ. මම මෙච්චරකල් ඔයාලාගෙන හිතලයි හැම දෙයක්ම අමාරුවෙන් ඉවසගෙන හිටියේ. නැත්තම් මම මේ දේ කරගන්නේ මීට හුඟ කාලයකට කලින්. ඒත් මට අද ඉවසන්න බැරි වුණා. මට සමා වෙන්න. මේ හැම දෙයක්ම මම විසින් දාගනිපු ප්‍රශ්න නිසා උන දේවල් දැන් ඒවට මටම විඳවන්න වෙලාව ඇවිත් අම්මේ. මම හුඟක් සතුටින් hina වෙලා ජීවත් වුණ කෙනෙක්. ඒත් දැන් මට කිසි දෙයක් ගැන කිසිම සතුටක් ආසාවක් නැහැ. දවසක් ගානේ මාව කඩම් වැටෙනවා. කොච්චර try කළත් මට ගොඩ එන්නම බෑ අම්මේ. මට ඉතුරු වෙලා තියෙන එකම විසඳුම තමයි මේ. මට සමා වෙන්න. මම ඔයාලට හුඟක් ආදරෙයි. ඒත් මම ආත්මార్థකාමී වෙලා මට කාටත් කලින් මගේ ජීවිතය ගැන හිතන්න වෙලා. මට ලැබිලා ඉන්නේ ලෝකේ හොඳම පවුල, හොඳම යාළුවෝ. ඒ වුණාට මට ඔයාලා එක්ක ඉන්න පින නැතුව ඇති. මම මෝඩ වෙන්න ඇති. ඉවසන්න බැරි එකෙක් වෙන්න ඇති. ඇතුළුන් මෙරුණු මලකඩක් වගේ ජීවත් වෙලා එපාම වෙලයි මම මේ දේ කරගත්තේ. මගේ දන් දෙන්න පුළුවන් හැම දෙයක්ම ආසාවෙන් ජීවත් වෙන අයට දන් දෙන්න. මෙච්චරකල් ඉවසලා අද ඉවසන්න බැරි වෙන්නේ මගේ කරුමෙට වෙන්න ඇති. මෙහෙම හරි ඉවසන්න මට උදව් කරපු මගේ යාළුවෝ හැමෝටම පින්. හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි. මම ඔයාලගේ හිතින් මැරිලා හුඟක් කල් වුණ සකුල්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.